දුසාදුುසාදුು නಮෝතස බගವතವරಯತ සන්මා සම්බුද්දසේ නමුෝතස භගවෙතු අරයතු සන්මා සන්බුද්දස්සේ නමුෝතස භගවෙතු අරයතු සන්මා සන්බුද්දස්සේ සාදුුසාදුු සාධ වාසනාවන්ත කාර්ණික පින්වත්න්නේ ගෞතම සන්මා සංබුද්ධ ශාසනී ධර්මාබෝධකිරගනීම් පිණිස ධර්මි හැසිරීම් පිණිස බොහෝ මහන්සියක් දන්න පින්න්නත් ඔබට ඉතාමත්ම වැදැගත් උතුන් දේශනයක් තමයි අපි අද ශ්‍රවණය කරන්නට සූදානොම් වෙන්නේ. පින්වත්නේ ගෞතු බුද්ධ ශාසනය කෙළ කියන්නේ මේ ලෝකයේ දකිින්ට ලැබෙන උත්තරීතර ශාසනයක්. හැබැයි මේ උතුන් ශාසනයේ පිහිටක් ගන්න පිලිසරණක් ලබන්න හැමෝටම බෑ. මොකද එකට තියනන් ලොකු පිනක්. ඒ පින තියෙනකිෙන තමයි මේ ධර්මීන් උපරිම ප්‍රෝජනයක් නෙලා ගන්නේ. ගෞතුම් බුදසාසිනී ඒ පිලිසරණ පිහිට ලබාගන්නට ඔබ දක්ෂ වෙඩෝනි. ඒ වගේම කල්පනා කන රටාව ඔබ වෙනස් කරගන්න ඕනි. ආං ගෙද අට පුළුවන් ඔබට ගෞතුම් බුදසාසිනී පිහිට පිළිසරන්න ලබන්න. අද අපි ගත්තත් මෙකළ වෙනවිට ුදුරජාන් වහන්සගේ දමී බොහෝ පිරිස් ඈත්තිනවභාවත්තමයි දකිට ලැබෙන්නේ. ඒකට ප්‍රධාන වසයෙන් බලපාන්නේ ආර්ථිකය ආර්ථිකය සමාරයට මේ දවස්ර ලොකූ ප්‍රශ්නවලට මූුණපාන්න සිතකෙනවා. ආගේ නිසා එ ආර්ථික වශයෙන් පීඩාවට පත්්‍රෙනකොට ධර්මයසිරීමට එයාගේ හිත නැමෙන නෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ බතුන් දහම අපේ ජීවිචිට ගලපාග්ඩ ැබුණොත් අපි තරම් වාසනාවන්තය මේ ලෝක නැති තරම්. පින්වත්න බුදුරජාණන් වහන්සේගේ දහමේ පදා නිලක් වෙලා තියෙන්නේ මෙස් දුක්කදින සසරදුකින් නිදහස් කරවීද. හැමෝටම මේ දුකි නිදසෙන් අවස්ථාවක් ලැබෙනනෑ. පින්වන්තයටයි මේ බුද්ධසාසිනී පිහිටක් ලබාගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඒ අතරතුර සමාරයේ දෙවියන් අතරට යනවා. සමාරයේ බක්මරාජන් අතට යනව. සමාරය මනුස්ස ලෝකටයනවා. ඒ අතරතුර ධර්මිපපුරුදු නොකරපු තව පිරිසක් ප්‍රේතුලෝක ඉරිසන්නපාය යනවා. හැබැයි අපි මොනතරන් කතා කරත් ප්‍රේතු ලෝකයක් ගැන, අපට බයක් ඇතියෙනවාවද බයක් ඇතිවෙන්නේ. ඇයි බයක් කෙති නොවෙන්නේ දැන් අපි කියනවා සමහරවස්ථාවද කතාකරත් දැබි ගොක්කට කියනවා ඔබට ප්‍රේතුලෝක යන්න වේවී. හැබැ ඒම කිව්වා කියලා ප්‍රේතුලෝක යන්න වේවී කියලා කිව්වා කියලක් තව කෙනෙක් අප හිතට බයක් කෙන්නේ අපි හිතරෙන්නේ ප්‍රේතුලෝ කියන මම යනය එකක් නෑ කියලමයි හිතෙන්ඩි. ඇයි ඒෙම හිතෙන්ඩි. එහම හිතන්න හේතු තමයි මේකට මේක ක්‍යාකාර්ත්‍යය තියෙන දුරහටතාවයක්ින්දා. මොකක්ද දුරුවලතාවය. මේක කිය්‍යාකාර්තය කොහමට සිද්ධ වෙන්නේ පින්වත්න්නේ. අපිට ඉක්මට මැරේකින සිටවිල්ලෙන් එෙත් නෑ. ඔන්න තව කෙනෙක් මැරෙන් හදනම හැබැයි අපිට ඉතෙන්නේෙනෑ අපිත් ඒවගේම මැරලියයි කියලා. ඒ හිතෙන් ඇත්තිේ. බ හිතුවද ඒ අපට මිතන්න නැත්ති කියලා. හැබැයි අපට මෙහම තෙනවා කෙනෙක් පෝසත් වෙනකොට කෙනෙ දැනමෙන් දීුණුවෙනකොට දේපලයාගේ වැඩිෙනකොට අපිට තිතනේ මටත් එහමෙන්ට ඇත්තකි. ඒ විතවා. හැබයි අරවගේ තමන්ට හානියක් තවකීමට හානයක් වෙද්දී. ඒහානි මටත් වෙයින එක කාටත් තිතිෙන්නේ. ඇයි හිතෙන්න්න ඇත්ති. පෙන්වත්නේ? මේකට හේතු තමයි අපි හිතඟ වසංකරගත්තු කෙනෙක්කන්නවා එයට කියනවා මාරයක් කියලා. ඒ නම් අපි යට හැමෝම් වසී වෙලාඉන්නේ. මේ ඇස පාලනික නයා හරීම බයානකයි හරීම බේචනක කෙනෙක් එවගේ එයාවාපිව අපි වසගිට පවත්තාගඉන්නේ ඉතිකුට මේ ඇස අයි බුදුරජාන් වහන්සේල් ළඟට ඇවිල්ල කියනවා ඒ කියන ඇවිල්ල කියනවා ඔය ඇස මගේ කියනවා ඔ ඔබේ කියනවා ඔය කනෙ මගේ කියනවා ඔ ඔබේ කියනවා නාසය මගේ කියනවා ඔ ඔබේ කියනවා දිව මගේ කියනවා ඔ දිවත් ඔබේ කියනවා කය මගේ කියනවා ඔ කයත් ඔබේ කියනවා සිත මගේ කියනවා ඔව සිතත් ඔබ කිය කිය ඉතින් පිවත් නම් මේ ඇස්කාණ නාසි දිවකායම් මනස කියන මේ ආහිත නමේ ජය අයිතිකාරයා එයා ඉති ආ නිසා ප්‍රේතලෝකයක් ගැන ඔබට බයක් ඇති වෙන්නේ නිරියයක් ගැන ඔබට පයක් ඇති වෙන්නේ ඔබ වයසටය නොක ලබට මතක් එන්න ගත්න්නේ. ඒදී දමන කරමින් ඔබ ධර්ම දරමටඩුකූලු කල්පනාකරත් ොුවන් වෙනවා ජීවිත වෙනස් කරගට. පවත්නේ මේ ගෞතම බුද්ධ ශාසනය කළික කියන්නේ සෙල්ලං කන සාසනයක් නෙවී. වැරදුනොත් අපිය මෝටම ප්‍රේතුලෝක නේරෙතිරි සංඟ පයිපො. ඒක රවටන්ට කෙනෙ එකක් නෙවී. ගෞතම බුද්ධ සාසනය අතීතින් ගත්තොත් රජවුරු පැවඩිච්ච සාාසනයක් සිටිවුරු පැවඩිච ශසාසනයක් කවදත් ොරු ක ලොප් කන පුළන් සාසනයක් නෙව බොරුවට තර්ක විතර්ග දාණන්න පුුවන් කෙනෙකුට බුදසාසිනය බොරු කියලා. තවකිනකට පුළුවන් බුද්සාාසනී පාත් කළ සලකන්ට. හැබැයි ඥානවන්ත පුුද්ගලෙක්නෙවේය. එයාට ලෝක ධර්මතා වැයට ඉන්නේ. එයාට ගෞතුම් බුද්සාසනී කියන්නේ මොකද්දකීරවත්තේරෙන්න. ඉව බුද්සාාසනී කියනෙ දර්ශනය. එක දැක්මක්. ලොකති දෂ්ටි දෙකයි සම්මාදෂ්ට මිත්‍ය දුෘෂ්ටිය. ඔබ හැම වේලිම එ සම්මාධිට්ිටයනවා එමනැත්ත මිත්‍ය දුෂ්ටිටියනවන්. සම්මාදෘෂ්ටිටයි මිත්‍යදෘෂ්ටියටයි එය යන්න ඇයියේ බොහෝ ඇයයන්නේ මිත්‍ය දුෂ්ටි සම්මාධෘෂ්ටි කරා යන්නේ ධර්මය පපුරතු පුූුණු කැන කන විතරයි. එන සම්මාධදිිට්ටිට යන්න ඔබලොකු වේසක් ගණන්ඩේවා. සම්මාධිත්්‍රි අන්ඩරල් ඔයාට තියෙන් ඕනේ ලෞකික සම්මාධිට්ටිය මේ හේතු පළ දාම විශ්ස කරන්න ඕනි පින් පව විශවාාස කරණන්නඩ ආරම්භි විශ්වාසෙන් පටන් ගන්න. ඔබට සැනසිල්ල ලැබේවේදාට ආං එතකට බද්දකීී මේ දාමි උතුම් බව. සමහරු ස්වාමිෙන්න්නාසල කරන වැදත්තෙක් දෞතන බුද්ධ සර ගරාණයන්න එප. බුදුරජාණන් වහන්සේගේ යුගත් දේවතත්වන චක්බක්ගකට භික්‍ෂුන් වහන්සේලා නාමාත්‍ර භික්‍ෂු වහන්සලා වැඩ සිටියා ඒක ඒ යුගිය සිදුනු දෙයක් ඒ උන්න්නහන්සල්ලා ගෙත්තෙක් ගලපලා මේ සාසින්ට ගර ලපව් කරගණඩෙ පා අපරාදයක් ඒවා සාල සිින් අනුමෝදන් වඩත් දෙපා පින්වක්නී ජනමාධය තියෙන්නේ පින් කරගන්ට ජනමාද තියෙන්නේ තොරතුරු පැචලිද කරන්නට ජනමාධිතියනි නොදනදිගෙන ගන්න හැබැයි පෞකරගණ්ඩ මේ ජනමාදියුදාගන්න එපාම් රාගි අවස්සන්න ජනමාදියදාගන්න එපා මේ ගෞතන් බුදසා සිටි ගරාණ ජනවාදියදාගන්න එපා එදාට ඔබට සතරපා ඉදුරුටු විවර වෙනවා ඒක ලෝකෙ තියෙන ධර්මතා ස්වභාධාමත්තක්ක ඔබට යුද්ධ කරන්න බෑ සමාරයි එතනවා මේ ලෝක හැමෝට මේ එකකා සම ලැබ යුතුයි කියලා එ ලබ ඒයි ලැබෙන නැත්තේ පිම්පව් කියලා දෙයක් ලෝකෙ තියනවා එක සනාතන දාමක් වෙනස්සෙනනෑ ඒක ඇමෙරිකාවෙටියත් එංගලන්තහිටියත් ඕනුම දියුණුරටක හිටියත් පිම්පව් දුප්පත් පෝසත් කියන බිහිදය එරටවල දකින්න ලැබෙනවා. එහෙන් නම් අපි හැමෝටම බලපාන ප්‍රධාන සාධකය තමයි අප දීුති වෙනස් කන ප්‍රධානසාකෙ තමයි පිම්පවු. එහම නම් මේ පින කියනදේ අපි අපේ දීවිතට ගලපගන්න මෝනිි අපේ ජීවිටට මේ පින කියනද උදාකරගන්න මෝනේ ආං එදාට ඔබටේ ඔබගේ දීවිතය සුන්දරවේ වී ඔබගේ දීවිතය ලස්සනවේවිී ආංඒ නිසා ගෞතුන් බුද්සාාසනයේ පෙහිට පිළිසරන්න ලබන්න උබමහන්සේ ගන්න ගෞතුම් බුද්ධසාාසනය සැනසිල්ල ලබන්්ඩ බුමහන්සේ ගන්න එෙදාට බෝවරදි බොට වරදින්නේ. පින්වත්න ප්‍රේතුවත් විමානවත්ව කියලා ඉතා වඩිනා දේශනා අඩංගු කන්තවත්තියනවා සූත්‍ර පිළිකේ. ඒ අඩගු දේශනවත්තියනවා උපෝසත විමාණි කියලා ඉතිං ඉට පස්සේ ඒ දෙවදුගෙන් විස්තරහනවම් ගොඩා කවස්ථල් අවස්ථාවල මේ බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දෙවියන් දෙවියලෝක සංචාර කෙරමින් දිවී ලෝක විස්තරල ඒ මනුස්ස ලෝකට ඇර්ගෙන නෙනවාම්. මේ කාලේ ඒම ඇකියාවක් නතිබුණට බුදුරජාණන්ස යුගගේ සාමාන්‍යය කියාවක්. අපි පුංචි පෙනගින්තාව මේ මනුසලෝකට ඇවිල තියෙන්නේ පුංචි පිනගින්තම පට ධර්මයම් බැලතියෙන්නේ ඒ නිස ලොකු පිනක් නෑ අපිට ඒ වගේ ආහසේ ගමන්කරන්න දිවීලෝක චරිකවක් යන්ඩ තරක් පින්වන්තයි නෙමි. බුදුරජණන් වහන්සේලයි කාලේ සාමන්නාන්සේලට් දිවී ලෝක චාරිකාව යනයකින මාහදයක් නෙවී. ඉතින් පින්වත් නේම් එහනං මේ දිවීලෝක චාරිකාවගි ගිහිල්ලම්. ඒ දෙවියන්ගේ විස්තර බලාගෙන නැවිල්ල. මනුස්ස ලෝකට ඇවිල්ල ඒ දෙවියන්ගේ විස්තර මසන මුගල මහරහතන් වන්සේ කියකිල කියන්නේ ඒ සඳක් පැසිද්ධ රහතන්වාස නමක්. හැබැ පින්ව තාමත් හතරණ දියානට සම්වධන්ට පුළුවන් ඉඩකට පැස්ථා හැමෝටම තේරවා සතරන දයානේ අත්දකට පුළුවන් අවස්ථාව තාමත් තිර ඒ සතර ධ්‍යානේ දියුණු කරන්නට මඟ පෙනෙන ගුරුරු තාමත් වෙටේ. ආගේ නිසා ඔබත් අප්‍රමාදී වී ප්‍රමාද නොවීම දහමි හැසිරිට මාන්සේ ගන්ටෝනිි. ආසින් නොගයට සමාධිපගුණකට පුළුවන්. ආසින් නොගයට විදර්සනා කට පුළුවන්. ආංයේ දේවල් බුදුරජාණන් වහන්සේ බලාපපුත්තුන්දේවල්. ඉෘති පාතිහාර කියළ කියන්නේ භාගතුන්නාාස පෙන්නු ඇයට ධනිකාවක්. එනිකාවක් කියල කියන්නේ ඔය සමහරයි එකල එම කල දෙකීම ඉන්නේ කාන්පාවන්.ඒ ගනිකාව නිර්වස්තු සත්‍රම අන්දික නටනොවාගේ කියන. මේ තමන්ගේ ඊර්තිපාතිහාර පෑම ඒතරම් පහත් නොකලා නම් අදටත් බුද්ධසාසිය නෙවිතිය ධර්මි නිවිත සූත්‍රපටික නෙවිතිය එනඟ ආසිං්යන බෝ සංගයාහෝ බොහෝ බිනිසු වැඩයි ඉඳීවී හැබැයි ඒ සාර්ථකක් නෙවී ෞතු බදුජාන්ාසගේ ්‍රධාන බල පරත්තුව සීලුම් බුදුරුන්ගේ ප්‍රධාන බලාපොරොත්ව අපි හැමෝම සසරින් නිදාස්කරවීමමයි දුක්විඳන සසර ගමන කෙටි කරවුණනික තමයි සාාස්ෘනාසලාගේ අනුසාාසනාව ආංයේ සඳාපි මාන්සිගණඩඕල ආංගේ සඳාපි කාලේ කප කරන්ට ආං්‍යදාාට අපිට අපේ ජීවිතය වවිෙනස් කරගණඩ පුොළොුව වෙන. ඉති එතකොට අහනෝ මේ දව්ද තාම ලස්සන දවුතුවක් කිටියම් ඒ දවිතු නවා දිවිල්ලෝග චාරිකාවය ඇති දවදුව ඔබ ඔය සුන්දර රූපී බැබලිමින් ඉන්නේ හැම දිසාාවක බබලුව හරිමි ඕසනිි තාර්කාවක රීම ලස්ස තාර්රකාවක්කාගේ කියනවා. ඇත්තේ ඔොට මවින් ලස්සන් ලැබුණි කහොමට කියනවා මොනවගේ පිනද්දය කෙරේ කියනුම්. හැම සැපසම්පතම ලැබුණය කියලානො පස කියනවා ආනවා පෙන්න්නවත් දදුව මිනිස් ලෝක ඉන්න කාල්දිී මොනවගේ පින්ගන්ඳබ කළේ කෙලානවාම් ඒවගේ ඔබේ සිවුරයෙන් විිහිටින එලිය හැම දිසාාවකම ඇතිලිත යනම් ඉති මුොගන මාරාතනාන්සේ මේ පැසනය ඇවට පස්සේ ඒ දෙව්දුව කියන අරී ලස්සන කතාවක් මංගෙන කවුරු දන්නන්නේ උපෝස්ථා කියලාගේ නම්මගතිෙන උපස්ථා සාකත නොර හිට පුපාසිකාවක් ඉතින් පින්වත්න්නේ මේ ජීවිත කතාව ඇවෙල්ලා මේ කතන්දරය ඇවෙල්ල නිකම් මාපු ගොධපු කතන්දරයක් නෙමේ මේ තමයි සත්‍ය ලෝකේ අපි අසත්තිට අවුහලායින්නේ අප හිතං ඉන්නේ මේ දීුණුවන තාක්ෂිණත්තෙක් මොනෝද නොදන්න කියලා දන්න බොහෝ දේවල්තීයට ම ෙකු තරන් ුණ ක්ෂන ව දිවියල් දිවිලෝකේද චරිකාවයන්න්න බැයිතාක්ෂණ. එතකොට එ කියනවා මට තෙරවන්ක රච සදධහත්ති වට සද්ා බෝ මැක සද්ධහනතුමේ වැඩි කලරයෙන්නේ මන් සිිල්දරක්ක කියන හැමතිස්සේීම දන් දෙන්නමයි කැමතුනේ කියනවා. ඒ රජ රජ සිත ආරන් වන්සේ ලගෙන මගගේසි තිබි බලවත් පැදීමක් කියනවා. ඉතින්ම වස්ට දදුන්න. ආබර දන්දුන්නා සේනාසන ගිලම්පස්ස තෙල් පැම්පූජ කළා. ඒවගේම චාතුස් දසි දවසට පුම් පොහෝ දවසට අටවක පොහට පාටිහාරය පක්ෂේ පොහෙ දවසර මම අටසිල් සමාධන දැක්කනේ පින්වත්න්නේ ඔබත් මහන්සි ගණ්ඩ හැමම පෝයිට දවස් සතරක් කටසිිල් ගණ්. මේ එක මේ පොයකට නෙමේ එක මාසිකට දව සතරක්කත් සිල්ගණන්න මාන්සිකණන්න සිිල් හෙන දව සතරක්ට සිල් ගන්නගල කියන්නෙමනවා ද පොවල් කියඇති ොද මාසිකට. පොයවල් හතරත් තියෙන. ජාතුද්දසි පුන් පෝදවස අටවක පෝය පාටිහාරිය පක්ෂේ පොහොය. මෙන පෝහය හතරෙන් ඔබේ හතරම සිල්ගත්තුත්. ඔබ අටසිල්ගත්තුත් අප්‍රමාණ පින්ඩස්සෙනවා ං හෝදිීග පෝස සිර එක කියනම් ම ල්පදවල් ංගර නාක් කිය නු ඉන්දුරන්ංරයන් ානි ඉද්‍රී කියනක බෝහෝ මට ගත්තියා. ඉන්ද්‍රී කියැනමේ ඇසෙත් සංගර කරගන්න ඕනි මේ කන සංගර කරගන්න ඕනේ නාසි සංගර කරගන්න ඕනේ දිව සංගර කරගන්න ඕනේ මේ කයි සංගර කරගන්න ඕනේ මේ මනස සංගර කරගන්න ඕනි මේ ආයත නාය සංගර කරගන්නබට පුළුවන්න්නම් ඔබගේ ජීවත න කැටඩ පුළුවන්. මං ඒ විදිලයේ ගෙරජීවත්වනේ කියනම් සතු මෙැරීමේ වැලකුණා කියා. බොරු කිව්වෙත් නෑ කියන. හොරගං කෙලේ නෑය කියනු සාවාමීක්මවා දුරාචාරයසුර නෑ කියන මත්ම පාන කෙත් නෑය කියන. සිල්පට පා රැගත කැමැත්තෙෙන්මයි කියන. චතුරා සති ධර්ම තේරුන්ගන්න තර මත්‍ර දක්ස්ාවතිබුණා තිබුණා. ඒ නිසාමයි පැතුරුණු යසූරාාවච්චී සඳහන් ඇස්ෙති ගෞත බදුරජන්නාාන්ස සාවකෙක්ුණ. ඉරිපස කියීනවායි ඒ පිින් තමයි මෙවැනි ලස්සනක් බර ලැබුණ ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණි සිතර පීති උපදන මේ සැසම්පත් ඔක්කෝම ලැබුණනේ නිසයි. ඉඩබස කියනවා මාන බව සම්පන් වු සාමන් වහන්සේලා මිනිස් ලෝකිදොයි පින තමයි මංකරගත්තේ ගඩද කියන්න මුගල මරාතන්නා සිට මේ සිරෙන් එලිය බබලන ආගේ නිසයි කියන දැම් පින්වත්න්නේ දැම්ය කොහමකිෙනෙක්දේනම් චතුරා සතිය දන්නම තීරුම් ත්තු කෙනෙක් සෝතාප පඩ බවට පත්වෙච්චි කෙනෙක්. ඉඩමස කියනවා මෙයා බලටමි පින්වත්න්නේ මේ ධර්මය කෙල කියන්නේ. අතහාරින් නැතුව පුෘතුපුහුණු කරගී යුත්තේීම ඔබටත් ඒ පැතිලාබේ ලබන්ඩ පුළුවන් වැඩ. ඔබටත්ත උතුන් ලාබේ ලබන්ඩ පුළුවන් ගෙනවා. එහිනං ඒක කාලයකට ගෝචරිකන්නෙමි සමහරු කියනවා මේ කාලි කරන්න බෑම මේ වැඩ්ඩේ කියන. ිත් ොත්න ඔබට රාගේ හිතීතයින්ඩ බෙරිද මේ කාලෙ ඔබට දේසිී හිීතයින්ඩ බේද මේ කාලේ ඔබට මෝ හිතීතයිඉන්ඩ බෙද මේ කාලේ හන රාගෙන් නොසිතයින්නක් බෙදොට මේ කාලේ දේසි නොසිත ඉන්නක් බේදුට මේ කාලේ මොහොයි නොසිතත් ඉඩ බෙද මේ කාලේ අකාලිකයි මේ දහම අකාලික මේ උතුන් දහම ඔබ ජීවිචිට ගල පගන්න ආං එෙදාට අවස්්‍ය ප්‍රතිඵරපට ලැබේවීම ආං එතාට ඔබ මේ බුද්ධසාසිනය මොකක්දකිලි වැටේවී. ආං එනිසා අප්‍රමාධි වෙලා මේඋතුන් දහමේ හැසිට මාසිගන්න. එදාට ඔබට වර්දින්නේ නැත. ගෞතම් බුතසාසිනී පිහිට පිලිසරන්න ලබන කෙනෙක් පවට පත්වෙන්ට. ගෞතුම් බුදසාසිනයේ යහපතසන සිල්ල උදාකරගන්න කෙනෙක් බෝට පත්වෙන්. ගෞතම් බුතසාසිනේ ආශ්චර්රය උබද්දකින්න. ආං එදාට, මේ බුතසාසනී පිහිටක් ලබන්න අපි හැමෝටම ැකියාව ලැබේවිී. ආංගේ නිසා බුදුරජාණනාසකේ දහම තියෙන්නේ අපේ ජීවිතය වෙනස් කරගන්ට. දැන් මේ දිවුදුව කියනවා. ඒ භාග්‍ය බුදුරජාන් වන්සේ වචනමං අනුගමනණ කළේ නෑ. මේ හීන කාමලෝකේතු පිහිටක් ගත්තු නිසා මං අද පස්තෙවල බාන්් දිවි ෝක කිහිල්ලා. මෙය සෝතාපනල දිවිලෝග හිල්ලා. බක්ම ලෝකය අන්ු බැරනා කියලා දෙමය පස්ඇවෙන කියන. පින්වත්න ඒ යුගයක් අපි නැවත ආරම්භ කරමු. ඒ යුග ඇතිකරයුත්තේ තම තමම්මයි. හිස්සතින් ඇයි ඔබ මේ යන්නේ හිස්සති මේ නොයා දහම් පැගුණ කන පුද්ගලි බට පත්තිමු නිවරදි සාමින්නාස ලැසරු කරන්න සැබැහෙ කල්ල්‍යන මිත්‍ර හොයාගෙන යන්න ඒ සැබැහැ කල්්‍යයනු මිත්‍ර අආවා දනුශසට ලබාගෙන ආර්ස්ටා මර්ට පැගුණ කරන සමාධි දියුණු කරගෙන ඔබ ජීවිත වෙනස් කන කල්පනා කරන්න ඔබට වර්දින්නේ නෑ. කියනවා මහා මුනින්ද්‍රයන් වහන්සේ අවුරුදු තුන්කෝටි හැටදාසක් මට ආසතතියනෙන පාණ්ඩ් පුදදුවා ආවිසක්. අවුදු කියද තුන්කෝටි හැටදාසක් දිවී ලෝකයේ. ට පසේමංචුතු ලා මිනිසු ලෝකී පතිනවාදැක්කනේමය ආ යන කියන මිනිස් ලෝකයේ ඉට පස්ස කියනවා දැම්මයා සෝතා පන්න වෙච්චි කෙනෙක් හැබයි එයාට එයාට ආත්මහතක් තිනොනෙද්ද තියෙනවා පින්න තුපෝසතා මොනවට බයි වනා ව සෝවාම් පට පත්වන කෙනෙක් කියලා සම්මා සම්බුදුතරජ මහන්සිත් වදල් ලතිඉන්න කිය දුගති පැහන වෙලා යන පින්වත්නී අපි අපේ දුගතිය පෙහිණ කරගට මාංසි ගම දැම් මෙයා පසතවෙන්නේ මොකට දාපෝ කාමලෝකට යනෙහි දාපෝ කාමලෝකෙ දැනටත් ඉන්න නිසා මෙයා කල්පනා කරනවා කාමලෝකයේ අතඇල්ලා මට බක්මලෝකට අන්ඩ බෙරනා නේද කියලා. ඒහ නම් පින්වත්නී ඔබත් අඩුමගානී සමාදිිච්චිට පැමිණෙන්වත් මානසි ගන්න ඒ සඳහා දහම ප්‍රගුණ කරන්නට දහම කියන සාමි අාන්සුල සස්යාගෙන ගේල්ල ඒ ඇසුරු කරන්ට සමාධී ප්‍රගුණ කරන්න මාන්සිකන්ට මොකද තව පොඩි කාලය ඔොප ජේවත්වෙෙන්නේ ඒ පුංචි කාලයේදී එකක හැල් හැලැපින්වොඩින් එක එක දේවල්ලොල්ට හැපි හැප පින්නද ඔබේ ජීවිත වෙනස් කට කල්පනා කරන්න ඔබට වර්තින්නේ නෑ. ඉතින් පින්වත් සිල්ද නාටම නියතුන් ධංකාරණය ධර්ම අබෝධී පිණිස උපකාරවේවා සාදුු සාධුසාදු ුණ යනමෝදනාව රැස්සසිියලූම් පුුණ ධර්මයන් අපියන් මෝදං කරනවා. සලාක ධානය භාර්ගෙන කටයුතු කරන එපන සිിල්දි නාට මී පින් අනමෝදං වෙත්තා අනමෝදංങල එ පින්න තු නි දුක්කෙත්තා නීරෝගවෙත්තා සුපත්තිෙත්වා සංසාර්දුගේ නිදසීෙන් පිණිසම මෙසීල් පුුණධර්ම උපකාරමවේවා සාදුු 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 ඒවකින් රැස්සු සියලූම් පුුණධර්මයන් අපයන් මෝදන් කරන්න ඕනේ. මාසාර ආරන්න ස්සේනාසිනිතුළ භාවනා කුටි ඉදිවීම් පවතිනවා. ඒසඳ දාහයකත්්‍ය ධරාතිබෙනවා පත්මිනි මාත්මිය වගේ ප්‍රබෝධ වගේ සමිත පුතා කියන අය. රැස්සු සීලූ පුුණ ධර්මයම් පත්මිනිි මහත්මයටත් ප්‍රබෝධ සමිත පුතා ඇතුළු ෙසිල්ද නාඩ මීපිින් අනමෝදන් වෙල ඒ පිනිිතු නිදුක් වෙත්වා නීරෝගවිත්වා සුපත්යෙත්වා සංසාර් දුකි නිදසීමේ දුර්ලභ වාසනාම උදාකර ගනිත්වා සාදුු සාදු සාදුු භාවනාව භහාවනා සඳහ පාසිරියාවකින් වාඩිවෙන්න වඩල මංකින්දිතු ඩාගෙනන්න. මම වයිර නැත්තික්වෙම්වා තරහා නැතික්වෙම්වා දුක්පීඩා නැතික්වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා සාන්ත සුවයෙප පත්වෙම්වා සියලූම සත්තයෝ සුවපතුන් වෙත්වා සුවපත්න් වෙත්වා මේ ගමී සිටින් සිෙලූම සත්්‍යයෝ වයිර නැත්තුූ වෙත්වා තරහනැතුූවෙත්වා ජීර්සියා නැත්තුූ වෙත්වා දුක්පිඩා නැතුවෙත්වා සවසේ ජීවත් වෙත්වාසාන්තස්ලයට පත්වෙත්වා. නගරයේ සිටින් සියලෝමසත්වයෝ වවයිර නැතූවෙත්වා තරහානෙතුූවෙත්වාා ඊර්ෂයාන්නැතුූවෙත්වා දුක්පීඩානෙතුූවෙත්වා සවසේ ජීවත් වෙත්වා